औषधि वटनागमी ब्रूल शाखे हंदुनागानी शुभ धर्मीन बिनक औषध कथा कर हेम औषधे जीवित वेद नमू विशेष औषध वर्ग उड़ाती है ये अतरी वेदगात्म औषधी तोरल में हनर दी मुकद अभी कले गमन करें पारे गमन मे औषध कले देखो हेम के हिता मेक वसा विसा किया मुकद अंदुड़ने ना मे बला मे ब्रूल मेव एटगेल्ला पैकट करो करो कट्टी नोबी लड़वादीन मम ब्रूल पहले तीन औषधि वटना विस्तृति का वोट किया ना हम आप बल इधरटे वगैन लेकिन औषधे का तो सिंगल आयुर्वेदी वोट नतुम बेरे दिया खेडूम बीदूम वेद का मट ब्रूल अनिवार्य अवश्य एक खेडून अष्टी शक्ति मत की मट ब्रूल की ना औषधे भाविता कलती है ना खेडून बीदून अष्टि वेदका किरी में बुरुल मदातुर्लतमा इतिरी बेह उड़ीं बेंदलती है बुरुल पोतु पुस्वेल्ले पोतु बो पोतु नुग पोतु अमुका सामो आरगन है खोटला ओनम सारप एक दस्ट कर बुतेंगे लिभाम ए सारप विसे सामने वेनवा कि सारप विसे अधगान तो सामने वेनवा उन्न इतकोटे में बुरुल पोतेंग गांडपुलां भेद बुरुल पोतु पुस्सेल्ले पोतु नुग पोतु बो पोतु अमुका समवागेन कोटला सरप दष्टे तीन एतने तिब्बाम ए विष समने वेनवा कियला हेले ए पुस्कल पोत्तुल सदहां वेनवा ओन्न मम किव्वे बुरुल कोटुवेन गन्न पुलुवन बुरुल कोलेन गन्नम तवत् औषधयक् ओब मेच्चर कल कैले तीन वसक् विसक् कियला हंदुना हिटुपु एकक् ओनम वैद्य पोत पतक होयला बलन्न ओनम दन्न वेदिन गहा बलन्न ඔන්න බුරුල්ල කියන ඖෂධයේ තියෙන එක ගුණයක් ඔය මං තව මෙයා විග්‍රහ කරනවා මට මේ විග්‍රහ කරන්න බෑ මොකද එක ඖෂධයකින් ඖෂධ බර ගාණක් හදන්න ගන්නවා ඔයාලා බලනවා ඉතින් මෙච්චර ලෝකේ කැම්බීම ගැන ලස්සන ලස්සන දේවල් ගැන තියෙනකම් මං ඇයි මේ කැලේ තියෙන පැලයක් ගැනම නිතරම කතා කරන්නේ කියලා මෙව්වයි වටින්නේ මොකද හේතුව මෙව්ව අපෙන් ඈත් වෙගෙන යනවා මම මේ උත්සාහ කරන්නේ අපේ සිංහලයාට සල්ලි දීලා බෙහෙත් ගන්න තියෙන අවස්ථාව උප්පරිම අඩු කරලා එදා ගෙවත්තෙන් වත්තෙන් හොයාගත්තු බෙහෙත් තරක නැවත අපේ අතීතේ අපේ ජනතාව අතරට ගේන්න මේව වස විස නෙවෙයි වස කියලා ස්වභාවයෙන්ම අපේ මිනිස්සු ඈත් වෙගෙන යනවා දැන් ස්වභාවික දේවල් වලින් ඈත් වෙලා ප්‍රමුල් විෂ්ණුකාන්ති අත්තනමුල් ඇල්දියෙන් අඹරලා සරප විසර නැස්නෙ කරලා තියෙන ඒ කාලේ පිරිසුම් තෛලය වගේ තෙල් වර්ග හදලා තියෙනවා ඒ කියන්නේ මේ ඕනම පිච්චුම් පිච්චුන දෙයක් සමනය කිරීමේ ගුණයක් බුරුල්ලවල තියෙනවා. තෛලය අක්මින්ද තෛලය නිර්මාණය කරන්න මේ තෙල හදන්නත් අනිවාර්යෙන් බුරුල්ල අවශ්‍යයි. බුරුල්ල කොළ කොටලා ඒ ඉස්මට තල තෙල් දාලා සිඳලා අරගෙන පිරිසුම් තුවාල වල ගාන්න පුළුවන් පිච්චිච්චි තුවාල සුව වෙනවා. බුරුල්ල මද කොමාරිකා මද තැඹිලි පොල් සමග හිඳලා ගන්න තෙලත් පිලිස්සුන් තුවාල නිසා ඇතිවෙන වනවලට ඉතාමත්ම ප්‍රබල ඖෂධයක්. ලේ යන අලසස් රෝගයට මේ ලේ යන අලසස් රෝගයට බුරුල්ල පංචාංගෙම කසාය හදලා දීලා තියෙනවා කියලා පරිහරණය කරනවා කියලා පුස්කොළ පොත්වල තියෙනවා. හැබැයි ඒ ගැන වෛද්‍ය වෙදෙක්ගේ අනුමැතිය නොමැතිව කරන්න එපා. හැබැයි බුරුල්ල මේ දෙයට භාවිතා කරනවා කියන මතකයේ තියාගන්න. අවශ්‍ය නම් ඒ ගැන තොරතුරු මට ලබා දෙන්න පුළුවන් එහෙම කවරි ඉන්නවා නම්. නැතුව මේ කෙටියෙන් මං කිව්වා කියලා පංචාංගය අරන් කරන්න යන්න එපා ගන්න ක්‍රමවේදයක් තියෙනවා. මුත්‍රා රසියටත් බුරුල්ල මද බුරුල්ල ලිය පැලුවහම මද තියෙනවා. මේ මදේ අරන් කොටලා පැසුණු පොල් කිරියක්ක බොන්න දීලා තියෙනවා. එතකොට මුත්‍රා රසිය සුව වෙනවා. මේ බුරුල්ල කියන ශාකයේ වස නෙවෙයි. ඉස්සර හැම ගෙදරකම බුරුල්ල පඳුරක් තියෙනවා. ළමේකට ගහන්න කෝටුවක් ගත්තත් එතකොට කසාය මුට්ටිය කලවම් කරන්නත් මේ හැම දෙයකටම භාවිතා කරලා තියෙන බුරුල්ල කෝටුව. ඉක්මනින් වැවෙන ලොකු හයියක් නැති ගසක්. හැබැයි ඕනෑම දෙයකට මේ භාවිතා කරන්න පුළුවන් මේ බුරුල්ල කෝටුව. බුරුල්ල හැම ගෙදරකම තිබිලා තියෙනවා. දැනුත් අපේ වැටට හරි බුරුල්ල ගහක් වවා ගන්න උත්සුක වෙනවා නම් හොඳයි. බුරුල්ල කියන්නේ ඉතාමත්ම ප්‍රබල ඖෂධයක්.